පුතුරු ඉස්රායලයේ ඉලක්ක කරමින් හිස්බුල්ලා සංවිධානය විසින් ගත 2024 තුළදී එල්ල කරනු ලබන ප්‍රහාරයන් ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ හිස්බුල්ලා සංවිධානය විසින් උතුරු ඉස්රායලයේ පිහිටි සිවිල් වැසියන් සිටින ප්‍රදේශ ඉලක්ක කරමින් රොකට් ප්‍රහාර 85කට අධික සංඛ්‍යාවක් එල්ල කර ඇති බවයි. එම රොකට් ප්‍රහාරයන් හේතුවෙන් උතුරු ඉස්රායලයේ පිහිටි නිවාස සහ ඇතැම් වාහනවලට හානි සිදුව තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මෙම රොකට් ප්‍රහාරවලට පිළිතුරු ලෙස ඊශ්‍රායෙල් ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා විසින් දකුණු ලිබනනයේ පිහිටි හිස්බුල්ලා ඉලක්ක රැසකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. එහිදී හිස්බුල්ලා සාමාජිකයින් රැස්ව සිටි ගොඩනැගිලේ රොකට් සහ කාලතුවක්කු මෙන්ම ආයුධ ගබඩා සංකීර්ණ ඊශ්‍රායෙල් ගුවන් ප්‍රහාරවල ඉලක්කයේ වී තිබෙනවා. මේ අතර ගාසා තීරයේ මෙහෙයුම් සිදු කරන ඊශ්‍රායෙල් හමුදාව ගත පැය 24 තුළදී හමාස් සංවිධානයේ සටන්කාමීන් රැසක් ඝාතනය කර තිබෙනවා. ඊශ්‍රායෙල් ආරක්ෂක අමාත්‍ය යෝව් ගාලන්ට් පැවසුවේ හමාස් සංවිධානයේ මුළු හමුදා ශක්තිය 60%කින් අඩු වී ඇති බවයි. මේ අතර හමාස් සංවිධානය යටතේ පාලනය වන පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සඳහන් කළේ ඊශ්‍රායෙල් ගුවන් ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.